සිග්නල් ස්ට්‍රෝං ටේත් මයිකෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. කොමිෂන් සභා පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා වෙත සිතාසියක් හා නොතීසියක් නිකුත් කිරීම පහත සඳහන් හේතුන් මත නීතියට පටහැනි බව නීතිපතිවරයා විසින් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත අද දින ලිඛිතව දැනුම් දී ඇත. කොමිෂන් සභාව වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරව නීතිපතිවරයා හෝ ඔහුගේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සිදු කළ නොහැකි බවට දක්වා ඇත. එසේම කොමිෂන් සභාවට විමර්ශනය කිරීම සඳහා බලතල ඇත්තේ දේශපාලනමය පරිගැනීම්වලට ලක් වූ බව කියන රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සාමාජිකයන් සම්බන්ධයෙන් පමණක් වන අතර පැමිණිලිකාර නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩවලට අයත් නොවන නිසා ඔහුට නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලයක් නොමැති බවට වැඩිදුරටත් දක්වා ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4C සහ 105 ව්‍යවස්ථාවන් අනුව කොමිෂන් සභාව නීතිපතිවරයාගේ තීරණ සමාලෝචනය කිරීමට නෛතික බලතල ඇති අධිකරණයක් නොවන බවට වැඩිදුරටත් දක්වා ඇත. එසේම දැනට පවතින අපරාධමය නඩු මෙහෙයවන නීතිපතිවරයාගේ නියෝජිතේ පනතේ 16 වන වගන්තිය යටතේ කොමිෂන් සභා ඉදිරියට කැඳවීම මගින් නීතිපතිවරයාගේ ව්‍යවස්ථාපිත රාජකාරීන් වලට අගතිදායක හා අහිතකර තත්ත්වයන් ඇති කරන බවට වැඩිදුරටත් දක්වා ඇත. ඒ අනුව නීතිපතිවරයා ප්‍රකාශ කර ඉන්නේ 2026/17 වන දින ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා වෙත නිකුත් කරන ලද සිතාසිය හා නොතීසිය නීතියට පටහැනි හා නීතිය ඉදිරියේ වළංගු නොවන බවයි. ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට